උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි මේ මැතිවරණයේදී අපි දකිනවා එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා අද සිරිකොතේ ඉඳලා ගමේ චන්දපොළ දක්වා හැමතැනම ගහගන්න පටන් අරගෙන තියෙනවා ඔහුගේ අවුරුදු 4මාරේ එක්සත් ජාතික පක්ෂය මේ රටේ ජනතාවට කරපු දේවල් පරිසන්දීමක් වගේ තමයි දැන් පෙන්눔 කරන්නේ මහා බැංකු බැඳුම් කර වංචාවෙන් පටන් අරගෙන රටේ ආර්ථිකයට ඕන් කරපු විනාශය රටේ ජාතික සම්පත් වලට ඕන් කරපු විනාශය බොරු පොරොන්දු දීලා ජනතාව රවටපු එකේ ප්‍රතිඵල අද උන් භුක්ති විඳින්මින් ඉන්නවා ඉතින් ඉතිහාසයේ සරදමකට අද දෙපැත්තට බෙදලා සජිත් ප්‍රේමදාස මහත්තයා රන්ලි ක්‍රමසිංහ මහත්මයාත් පහුගිය අවුරුදු 4මාරේදී තමන් කරපු දේවල් පිළිබඳ චෝදනැල්ල කරගෙනමින් ඉන්නවා අපිට දැන් හිතා ගන්න බෑ මහා බැංකු බැඳුම් කර වංචාවේ ලොකුම හොරු ටික ඔය කොයි පැත්තෙන් මොන ලකුණෙන් දෙන්නේ කියලා අපිට හොඳටම පේනවා ඒක අලිය ලකුණෙන් එනවයි කියලා හැබැයි ඒ පැත්තය චෝදනා කරනවා අපි විතරක් නෙවෙයි කබීර් රෂීම් ටෙලිෆෝන් එකෙන් ඉල්ලනවා එයාත් මහා බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධයි කියලා ඒ වගේම තව තව ගනුදෙනු වලට කිරිහරක් ගෙන්නනකොට ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඇමරිකාවට ඉන්දියාවට විකුණන්න සාකච්ඡා කරනකොට මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන සාකච්ඡා කරනකොට ඒවැයි හිටකෝයි දැන් දෙපැත්තට බෙදලා ඉන්නේ කොහොම වුණත් රට විනාශ කරපු එක්සත් ජාතික පක්ෂය අද මේ බෙදලා කරන වැඩෙන් එක පැත්තකින් ජනතාවට වාසියක් තිබෙනවා ඔවුන්ගේ සැබෑ නිර්වත එළියට වෙන්න පටන් අරගෙන තිබෙනවා ඒ වගේම ඔවුන් පහුගිය කාලේ අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුවට පොලිසියට කරපු බලපෑම් දෙපැත්තෙන්ම කියවෙන්න පටන් අරගෙන තිබෙනවා ඉතින් අපි මේ රටේ ජනතාවට කියන්නේ ඔබ මේ අලියාගේ ටෙලිෆෝන් එකේ ගැටුම තියා හොඳට බලාගෙන ඉන්න. පහුගිය අවුරුදු 4මාරේ මේ රටේ වෙච්ච දේවල් වල හේතු එකින් එක දැන් එළියට එන පටන් අරගෙන තිබෙනවා. ඉතින් මේවා දිහා බලලා තවදුරටත් අලියාට හරි ටෙලිෆෝන් එකට හරි කතිරයක් ගහන්න පුළුවන්ද කියන එක අපි සම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයන් අහනවා. මේ දෙගොල්ලන්ගෙන් කාටවත් ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නට බෑ. මේගොල්ලෝ අතර අද තිබෙන්නේ මේ ඡන්දෙට කොහොම හරි මුදලක් වියදම් කරලා පාර්ලිමේන්තු ගිහිල්ලා අනිත් පැත්තට පනින්න උත්සාහයක් මිසක් රටේ ජනතාව නියෝජනය කරන්න උත්සාහයක් කැමැත්තක් නෙමෙයි. ඉතින් මේක කවදත් සුපුරුදු විදියට එක්සත් ජාතික පක්ෂ නායකයෝ දේශපාලනයේ තමන්ගේ ව්‍යාපාරයක් බවට පත් කරගත්තා වගේ මේ ඡන්දෙත් තමන්ගේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබෙනවා. එහා පැත්තට පනින්න ඉනිමඟක් හදාගන්න. අපි කියන්නේ මේ විගඩන් දිහා බල බලා තවදුරටත් ඔය දෙකෙන් එකකට ඡන්ද දෙන්නට මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයට පුළුවන් ද කියන එක. ඔව් ඩොක්ටර් ඔකේ.